ආයුබෝවන්. අද අපි සූදානම් විශ්ව ලෝකයේ තුලින් ඔයාගේ ජීවිතයට වැදගත් වෙන වෙනස් වූ මාතෘකාවක් ඔස්සේ වටිනා කියන වීඩියෝකින් ඔබට කරුණු කීපයක් කතා කරන්න. එහෙමනම් වාත් රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වෙනතෙක් ඒ වටිනා කියන මාතෘකාව මොකක්ද කියලා දැනගන්න. දවස් 7න් බර අඩු කරන රාත්‍රී ස්වභාවික මේද දහන පානය. ශරීරයේ තැන්පත් වී තිබෙන අනවශ්‍ය මේදය දහනය කර ගැනීම කියලා කියන්නේ ලෝ පුරා ජීවත් වන මිලියන ගණනක් තරබාරු මිනිසුන්ට තිබෙන පොදු ප්‍රශ්නයක්. ඒ වගේම මේ ලෝ පුරා මිනිසුන් අතර පවතින අධික තරබාරුභාවය 2006 වසරේදී බොහොම භයානක තැනකට ආවා. ඒ ලෝකයේ ජීවත් වන සමස්ත මන්ද පෝෂණ ජනගහනයද පසු කර යමින් තරබාරුභාවය හේතු කොටගෙන වැළඳෙන විවිධ රෝගාබාධ නිසා වසරකට මිනිසුන් මිලියන 3කට වඩා වයසට යාමට මත්තෙන් අකාලයේ මරණයට පත්වෙනවා. මේ තත්ත්වය දෙවෙනි වන්නේ දුම්පානය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාවට පමණයි. ඒ වගේම මීට වසර 10කට පමණ පෙර සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට වසරකට අනුභව කළ හැකි සීනි ප්‍රමාණය වූයේ පවුන් 10ක් එමන් නැත්නම් කිලෝ 4 මාරක් වගේ ප්‍රමාණයක්. නමුත් වර්තමානයේ වෙද්දී ලෝකෙ මිනිසුන් මේ ප්‍රමාණයෙන් දස ගුණයක සීනි වසරක් තුලදී කියලා තමන බව දැන් සොයාගෙන තිබෙනවා. ඉතින් අන්න ඒ හින්දා සාමාන්‍ය ලෙස මිනිසුන් තරබාරු වීම පුදුමයක් නෙවෙයි. හරි. අපි දැන් බලමු මේ විදියට ශරීරයේ අධික ලෙස තැන්පත් වී ඇති මේදය ඉවත් කරගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට අපේ ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් කරගන්න වෙනවා. මොකක්ද මේ පරිවෘතීය ක්‍රියාවලිය කියලා කියන්නේ? මේ ගැන කෙටියෙන්ම විස්තර කරොත් පරිවෘතීය ක්‍රියාවලිය කියලා කියන්නේ ජීවියෙක් තුළ ජීවය පවත්වා ගැනීම සඳහා සිදුවන සියලු රසායනික ක්‍රියාවලිවල එකතුවක් වගේ දෙයකට. තවදුරටත් විස්තර කරොත් අපි විසින් කන බොන ආහාර පාන ශක්තිය බවට පරිවර්තනය කිරීම හා ජීව ක්‍රියාවලි පවත්වා ගැනීම සඳහා ඒවා භාවිතා කිරීම කියලා කියන්න පුළුවන්. මෙහිදී අප විසින් අනුභව කරන ආහාරවලින් නිපදවපු ශක්තිය ඔක්සිජන් සමග මිශ්‍ර කරලා ශරීරයේ සියලු කොටස්වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා රුධිරය ඔස්සේ ප්‍රවාහනය කිරීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් කර ගැනීම මගින් අපිට ශරීරයේ මේද දහන ක්‍රියාවලිය වේගවත් කරගෙන ශරීර බර විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරය තුළ තැන්පත් වී තිබෙන විෂ සංචිත එමන් නැත්නම් ටොක්සින්ස් නිසාත් ශරීරය තරබාරු වී පේනවා. සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි පසුගිය වසර 60ක කාලය තුළ ආහාර පාන හා වාතය ඔස්සේ මිනිසුන්ගේ ශරීරවල හිතාගන්න බැරි තරම් විෂ සංචිත ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. වෛද්‍යවරුන් නම් කියන විදිහට අපි එදිනෙදා පරිභෝජනය කරන විවිධ දේවල් ඔස්සේ විෂ ටොක්සින්ස් වර්ග 60ක් පමණ දිනපතා ශරීරයට එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් මේ විෂ වර්ග එමන් නැත්නම් ටොක්සින්ස් වර්ග අපේ සෛලවල, පටකවල හා මස්පිඩුවල දවස ගානේ තැන්පත් වෙනවා. කාලයක් තිස්සේ මේ විදිහට අධික ලෙස ශරීරයේ විෂ තැන්පත් වුණාම ඒවා අපේ DNA ජානවල සැකැස්ම පවා දුර්වල කරනවා. ඉතින් මේ විෂ ටොක්සින්ස් නිසා ඉපදීමට ඉන්න ඊළඟ පරම්පරාවේ දරුවන් පවා දුර්වල ශරීර ඇත්තවුන් බවට පත්වීමේ දැඩි අවධානමක් තිබෙනවා. එම නිසා ශරීරය තරබාරු කිරීමෙන් නොනවති මතු උපදින පරම්පරාවටද හානි ගෙන දිය හැකි මේ විෂ තැන්පතු හරණය කර ගැනීමද අප විසින් කළ යුතුමයි. ඉතින් මේ දේවල් සාර්ථකව ඉටු කරගත හැකි මේද දහන පානයක් ගැන තමයි අද විශ්ව ලෝකයෙන් ඔබට කියන්නට යන්නේ. ශරීරයේ තරබාරුකමට හේතු වන අමතර මේදය හා විෂ තැන්පතු කියන දෙවර්ගයම අද අපි කියලා දෙන ස්වභාවික පානය මගින් දියකර හරින්නට ඔබට පුළුවන්. ඔබ සිදු කරන්න ඕනේ අපි කියන අමුද්‍රව්‍ය ටික හොයාගෙන බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් අඹරාගෙන රාත්‍රී නිින්දට යාමට පෙර පානය කිරීම පමණයි. මේ පානය ඇති විශේෂත්වය වන්නේ සතියක් තුලදී ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවීම. ඇත්තම මේ ඉතාම ගුණදායි මෙන්ම රසවත් පානයක්. ඒ වගේම මේ සකස් කර ගැනීමත් ඔබට කිසිම අපහසුකම් තොරව සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මේ පානය කරන ගමන් ඔබ සරල ව්‍යායාම් කිහිපයක යෙදුනොත් ඔබට වඩා ඉක්මන් හා පුදුම හිතෙන ප්‍රතිඵල අත්විඳීමට පුළුවන් වේවි. ශරීරයේ මේද දහනය හා විෂ හරණය කරනවට අමතරව මේ පානය මගින් අපේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ දැමීම, මතකය දියුණු කිරීම හා ඇස්පෙනීම වර්ධනය කිරීමත් සිද්ධ කරනවා. මේ පානය ඔබ පරිභෝජනය කළ යුතු වන්නේ රාත්‍රී නිින්දට යාමට පෙරයි. අපි එහෙම කියන්න හේතුවක් තියෙනවා. රාත්‍රී කාලේ අපි ක්‍රියාකාරී බවින් අඩු නිසා අපි අර කලින් විස්තර කරපු ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ බොහොම හෙමින්. ඒ නිසා ශරීරය තුළ මේද දහනය සිදු වෙන්නේ ගොඩක් අඩුවෙන්. හැබැයි රැට නිදාගන්න කලින් මේ විශ්මිත පානය පරිභෝජනය කිරීමෙන් රාත්‍රී කාලයේදී පවා පරිවෘතීය ක්‍රියාවලිය බොහොම වේගෙන් සිද්ධ වෙන්නට පටන් ගන්නවා. පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් වෙනවා කියලා කියන්නේ මේද දහන ක්‍රියාවලියත් ඉබේම වේගවත් වෙනවා කියන එකයි. ඉතින් මේ නිසා නිින්දේදී පවා අපේ මේද දහනය වෙන්නට පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපේ ශරීරයේ අනවශ්‍ය මේදය වේගෙන් දියවී යාම සිද්ධ වෙනවා. හරි. එමනම් අපි දැන් බලමු මේ අපි කියපු පානය හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වන අමුද්‍රව්‍ය තමයි ලෙමන් ගෙඩියක්. ලෙමන් ගෙඩියක් විටමින් C හා තන්තු වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම ශරීරයේ මේදය දහනය වේගවත් කරලා ශරීර බර අඩු කිරීම සඳහාත් ලෙමන් වලට විශ්මිත හැකියාවක් තිබෙනවා.
ලෙමන් වගේන් අප ගන්නා ආහාරවල ඇති යකඩ රුධිරයට උරා ගැනීම පහසු කරන නිසා විශේෂයෙන්ම නීරක්තිය වැනි තත්ත්වයන් ඇතිවීමද වළක්වනවා. ලෙමන් අනුභවය මගින් පිළිකාව කියන භයානක රෝගයෙන් මිදලා ඉන්නත් ඔබට පුළුවන් වෙනවා. ලෙමන් තුල අඩංගු වන ලෙමනින් හා නයිට්‍රජනින් වැනි සංයෝග මගින් පිළිකා සෛල ආරම්භයේදීම විනාශ කර දමන බව පරීක්ෂණ ඔස්සේ පවා සනාථ කරගෙන තිබෙන වර්තමානයේ වෙද්දී. එවගේම ලෙමන් මගින් ආහාර ජීර්ණය වේගවත් කරන අතරම ශරීරයට සීනි අවශෝෂණය වීමත් අවම කරනවා. තවද ලෙමන් සතුව පවතින ඉහළ තන්තු ප්‍රමාණයත් අමතර මේදය දහනය කර ගැනීමේ අපගේ මේ උත්සාහයේදී වැදගත් සේවයක් ඉටු කරනවා. ලෙමන් වලින් ලැබෙන මේ සියලු වාසි ලබා ගැනීමට නම් ලෙල්ල ඉවත් නොකර සම්පූර්ණ ලෙමන් ගෙඩියම මේ පානය සකස් කිරීම සඳහා ඔබ යොදාගත යුතුමයි. මේ පානය හදාගන්න අපිට අවශ්‍ය වෙන දෙවන අමුද්‍රව්‍ය තමයි මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක්. පිපිඤ්ඤා මගින් අපේ ශරීරයට විශාල සෞඛ්‍ය වාසි ප්‍රමාණයක් ලැබෙනවා. විශේෂයෙන්ම කියනවා නම් පිපිඤ්ඤා තුළ 96%ක් අඩංගු වෙන්නේ ජලය හින්දා ශරීරයේ සජල බව පවත්වා ගැනීමට පිපිඤ්ඤා ඉතාම වැදගත් ආහාරයක් වෙනවා. ඒ වගේම තමයි පිපිඤ්ඤා තුළ අඩංගු වෙන්නේ ඉතාම අවම කැලරි ප්‍රමාණයක්. හැබැයි පිපිඤ්ඤා තුළ තන්තු, ප්‍රෝටීන්, විටමින් C, විටමින් K, පොටෑසියම් හා මැග්නීසියම් වගේම මැංගනීස් වැනි පෝෂණ සංඝටක රාශියකුත් අඩංගු වෙනවා. ඉතින් මේ කැලරි අඩු සජල භාවයෙන් හා පෝෂණ ගුණයෙන් පිරුණු පිපිඤ්ඤා මේද දහනය සඳහා හාස්කම් සිදු කළ හැකි තරමේ ආහාරයක් ලෙසයි වර්තමානයේ වෛද්‍යවරු නම් හඳුන්වන්නේ. අපිට අවශ්‍ය වෙන තුන්වෙනි අමුද්‍රව්‍ය තමයි ඉඟුරු කියලා කියන්නේ. ඉඟුරු මගින් අජීර්ණය, ඔක්කාරය හා උදරය ආශ්‍රිත රෝගාබාධ රැසක් සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඉඟුරු මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කරලා හදවත් රෝග ඇතිවීමේ අවධානමත් අඩු කරනවා. විශේෂයෙන්ම ඉඟුරු මගින් මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු කරනවා වගේම අල්ෂමය වැනි රෝගී තත්ත්ව ඇතිවීම වළක්වා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ශරීරය තුළ මේද දහන ක්‍රියාවලිය 20%කින් වේගවත් කිරීමට මේ කියපු ඉඟුරු වලට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මේ පානය සකස් කිරීම සඳහා අපි යොදා ගන්නා මීළඟ අමුද්‍රව්‍ය තමයි කෝමාරිකා මදය. කෝමාරිකා කියලා කියන්නේ අපිට බොහොම පහසෙන් සොයාගත හැකි ඖෂධයක්. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් හා මලබද්ධය වැනි උදරය ආශ්‍රිත රෝගාබාධ, සන්ධි වේදනා වැනි ශරීරයේ ප්‍රදාහමය තත්ත්වයන් සුවපත් වීම සිද්ධ වෙනවා. ශරීරයේ විෂ හරණය කිරීමට කෝමාරිකා සතුව පවතින සුවිශේෂී හැකියාවක්. ඒ වගේම තමයි කෝමාරිකා සතු ප්‍රතිප්‍රදාහමය හැකියාවට ස්තුතිවන්නට ශරීරයේ මේද දහන ක්‍රියාවලියත් වේගවත් වීම සිද්ධ වෙනවා. අප විසින් සකසාගත යුතු අවසාන අමුද්‍රව්‍ය වන්නේ පාස්ලි කොළාහුරක්. පාස්ලි වල නිජබිම වෙන්නේ දකුණු ඉතාලිය. වසර 2000කට තරම් ඉතිහාසයකට දිව යන මේ පාස්ලි අතීතයේ භාවිත කරලා තියෙන්නේ ඖෂධ වර්ග සකස් කර ගැනීමට පමණයි. නමුත් පසු කාලීනව මිනිසුන් මේ විශ්මිත ඔසුවේ බලය ගැන දැනගෙන ආහාරයක් ලෙසත් පාස්ලි භාවිත කරන්න පටන් ගන්න තිබෙනවා. විශේෂයෙන්ම පාස්ලි කියන දේ දියවැඩියා රෝගයට ඉතාම ගුණදායකයි. ඒ වගේම පාස්ලි තුළ අඩංගු වනා වූ ඉහළ විටමින් C හා බීටා කැරොටින් සංයුතය නිසා ආතරයිටිස් රෝගය සඳහාද මේක කදිම ඔසුවක්. පාස්ලි තුළ අඩංගු වනා වූ විටමින් ප්‍රතිඔක්සිකාරක හා ඛනිජ ලවණ මගින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමත් සිදු කරනවා. ඒ වගේම තමයි පාස්ලි අනුභවය මගින් අපිට නිතර නිතර බඩගිනි ඇතිවීම වැළකීලා අනවශ්‍ය ලෙස අමතර ආහාර ගෙන දැමීමත් නවත්වනවා. නිරෝගීව සිටීමට හා බර අඩු කර ගැනීමට එමගින් මෙය අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. හරි, අපි දැන් මේ පානේ හදාගමු. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පහ ප්‍රමාණවත් එකම ආයි කියන්න. හොඳයි, හොඳට අහගන්නකෝ. ලෙමන් ගෙඩි එකක්, මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක්, කෝමාරිකා මදය මේසැඳි එකක්, ග්‍රේට් කරගත්ත ඉඟුරු මේසැඳි එකක්, පාස්ලි කොළ මිටක්. දැන් මේ සියල්ලම කුඩාවට කපලා වතුර වීදුරු භාගයක් එක්ක බ්ලෙන්ඩරයකට එකතු කරලා හොඳින් අඹරගන්න. හැමදාම රැට නිදාගන්න කලින් මේ පානය කරන්න ඕනේ. හරියටම දවස් 7ක් එක දිගට මේක පානය කරන විට ඔබේ ශරීරයේ විෂ ටොක්සින් ඉවත් වෙලා ඔබට බොහොම සැහැල්ලුවක් දැනෙවි. ඒ වගේම ශරීරයේ අමතර මේදය හොඳින් දහනය කරලා තරබාරු භාවයත් විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන හැටි ඔබට දැක ගන්න ලැබේ. එනම් අද ඉඳන්ම මේ පෝෂණීය හා විශ්මිත රාත්‍රී ස්වභාවික මේද දහන පානය ඵල ලබා ගන්න කියලා විශ්ම ලෝකයේ කණ්ඩායම ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ රාශියක් විශ්මලෝකේ channel එක සතුයි. තාමත් ඔය විශ්මලෝකේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි අපි මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් දාපු සැනින් ඒ ගැන ඔයාලට දැනගන්න ලැබෙන්නේ. ඒ වගේමයි මේ වීඩියෝ පිළිබඳ ඔබේ අදහස් පහතින් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම්, වටිනවා කියලා හිතනවා නම් අනිත් අයට පේන share කරන්න ඔයාලට පුළුවන්. එහෙමනම් මේ වගේම වටිනා කියන තවත් වැදගත් වීඩියෝකින් අපි ඉක්මනින්ම බොමුණ ගෑනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයේත් එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.